සුබලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. ඉතින් අපි වැඩ පටන් ගන්න කියලා බැලුවේ මේ අවුරුද්දට. ඉතින් වැඩ නම් පටන් ගත්තා. ඉතින් මේ සෙෂන් එකක් කරන්න කියලා හිතුවා. අපි අන්තිමට නැවත්තපු තැනින් ඇත්තටම අපි අන්තිමට කතා කරේ ඕගොල්ලන්ට මතක ඇති අපි කතා කරේ STLC ගැන කතා කරා. STLC ප්‍රොටෝකෝල් ගැන. රයිට්. ඊට පස්සේ දැන් අපි කතා කරන්න ඕනේ පොයින්ට් ටු පොයින්ට් ප්‍රොටෝකෝල් එක ගැන. රයිට්. මම ඒ ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. රයිට්. ඇත්තටම පොයින්ට් ටු පොයින්ට් ප්‍රොටෝකෝල් ගැන මම කලින් කතා කරා. පොඩ්ඩක් මතක් කරොත් ඇත්තටම පොයින්ට් ටු පොයින්ට් ප්‍රොටෝකෝල් එක මං කිව්වා අපි ලීස් ලයින් එකකට මොන හරි මේකේ අපේ කනෙක්ෂන්ස් යන්න පුළුවන් එක්කෝ STLC ප්‍රොටෝකෝල් එක කරා. මේක තමයි ඩිෆෝල්ට් සිස්කෝ ඩිෆෝල්ට් එක කියලා කිව්වා. අනික එක අපිට පොයින්ට් මේක තමයි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රී ස්ටෑන්ඩඩ් එක පොයින්ට් ටු පොයින්ට් ප්‍රොටෝකෝල් එක. රයිට්. රයිට්. එතකොට මේකේ අපි කතා කරා මේ කොහොමද ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් මේ පොයින්ට් ටු පොයින්ට් ප්‍රොටෝකෝල් එකේ අපේ තියෙනවා ඒකේ හෙඩ එකක් තියෙනවා ඒ ෆ්‍රේම් එකේ ෆුට ටේල් එකක් තියෙනවා. රයිට්. එතකොට මේකේදී සින්ක්‍රොනස් ඇන් අසින්ක්‍රොනස්. රයිට්. සින්ක්‍රොනස් ලින්ක් ඇන් අසින්ක්‍රොනස්. සින්ක්‍රොනස් ලීව් ඔයා දන්නව සින්ක්‍රොනස් ලින්ක් එකක් කියන්නේ සාමාන්‍යයෙන් දෙපැත්තටම ඇට් ද සේම් ටයිම් සින්ක් වෙනවා. රයිට්. ඒ කියන්නේ මෙයා දැන් මොකක් හරි මැසේජ් එකක් යවුවොත් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. අසින්ක්‍රොනස් එකේ එහෙම නැහැ. එහෙම බලාපොරොත්තු වීමක් නැහැ. රයිට්. හරි. ඊට පස්සේ රයිට්. අපි ඕක ඔහොම කතා කරා. රයිට්. එතකොට මම පොඩ්ඩක් කියන්නම් මේ පොයින්ට් ටු පොයින්ට් ප්‍රොටෝකෝල් එකේ සාමාන්‍ය සෙෂන් එකක් සෙෂන් එකක ඒ කියන්නේ කොහමද සෙෂන් එකක් පටන් ගන්න පොයින්ට් ටු පොයින්ට් ප්‍රොටෝකෝල් එකේ මොනවද තියෙන ස්ටෙප්ස් ටික. ඇත්තටම එකක් තමයි ලින්ක් එක එස්ටැබ්ලිෂ් කරගන්න පළවෙනි එකනේ. ලින්ක් එස්ටැබ්ලිෂ්මන්ට්. රයිට්. ලින්ක් එක එස්ටැබ්ලිෂ් කරගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් ඕනනම් තව එකක් ලින්ක් එකේ ඔතෙන්ටිකේෂන් චෙක් කරන්න පුළුවන්. රයිට්. මම මේවා කලින් කරා. රයිට්. ලින්ක් එකේ ඔතෙන්ටිකේෂන්. එතකොට මේ ඔතෙන්ටිකේෂන් එක හරහා තමයි අපේ රයිට් පැප් එකයි චැප් එකයි එන්නේ. රයිට්. ඒ කියන්නේ ඔතෙන්ටිකේෂන් කරන ක්‍රම දෙකක්. password authentication protocol and challenge handshake authentication protocol. මම කිව්වා PAP එක කියන එක මේක clear text යන්නේ. يعني password එක clear පේනවා. මේක secure. මේක encrypt වෙලා යන්න. right? හරි. එතකොට අපි දැන් බලමු මේ PPA PPP again point to point protocol එකේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ මේ 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 බුක් එකේ නම් කොටස් දෙකකට මේන්ලි කඩලා තියෙන එකක් තමයි link control protocol. right? link control protocol කියන්නේ right? LCP. right? protocol. right? ඒ කියන්නේ හැම එකේම මේ link control protocol එකේදී අපිට ඒක ෆෝකස් වෙන ප්‍රධානම ෆීචර්ස් ටිකක් තියෙන එකක් තමයි මේ ඔතෙන්ටිකේෂන් එක වුණත් මේ ලින්ක් කන්ට්‍රෝල් පොටෝකෝල් එකේ යටතේ තමයි එන්නේ. රයිට්. ඔතෙන්ටිකේෂන් එක තව මොනවද? ඔතෙන්ටිකේෂන් එක ඊට පස්සේ ඔය අපි කරන්නේ මොනවද? ලූප් ප්‍රිවෙන්ෂන්. රයිට්. ලූප් ප්‍රිවෙන්ෂන් ලූප් එක නැති වෙන්න ඊට පස්සේ ඔතෙන්ටිකේෂන් එක කොහොමද තියෙනවා? හරි. ඔතෙන්ටිකේෂන් එක. ඉතින් අපි ඒක බලමු මේකට ඇත්තටම මේ ඒ කියන්නේ link control protocol යන ස්ටේජ් එක යටතේ ඒ කියන්නේ point to point protocol එකේ තියෙන එක ස්ටේජ් එකක් තමයි link control protocol එක. right? ඇත්තටම ඒකෙදි වෙන කාර්යයන් තමයි right? ඒක ඇත්තටම අපි layer 3 දේවල් කතා කරන්නේ නැහැ. layer 2 දේවල් තමයි අපි කතා කරන්නේ. ඒකට ඇත්තටම කිව්වොත් අපි ඒකේ බලමු ඒකේ features වගේක් තියෙනවා. link control protocol මේ තියෙන. right?
මම මේක ගත්තේ. මේ තියෙන්නේ LCP, Link Control Protocol Features. මොනවාද තියෙන features? එකක් තමයි අපිට loop link detection. ඒ කියන්නේ loop එකක් ඇති වුණොත් link එක අපිට identify කරගන්න පුළුවන්. ඒක අපි identify කරගන්නේ මේ magic number කියන එක. අපි මේක ඉස්සරහට තවත් කරනවා. එතකොට මොකද්ද කරන්නේ? Detect whether the link is loop. මුලින්ම check කරගන්නවා මේ link එකේ, ඒ කියන්නේ මේ routers දෙක අතර තියෙන serial link එකේ point to point protocol නම් වැඩ කරන්නේ. මේ දෙකේ කොයන් link එක loop එකක් තියෙද කියලා. Right? Loop එක නම් මොකද කරන්නේ? Disable the interface allowing rerouting the over working route. ඒ කියන්නේ එක පැත්තට, ඒ කියන්නේ ඒ loop තියෙන පැත්ත disable කරනවා. Right? එතකොට තව එකක් තමයි, තව feature එකක් තමයි මේ link control protocol. ඇත්තරම මේ PPP එකේ sub protocol එකක් කිව්වත් කමන්නේ. Link control protocol. අනිත් එක network control protocol. ওই දෙක තමයි sub protocol විදියට අපි identify කරගන්නේ. එතකොට මේ error detection එකේදී, ඒ කියන්නේ අපිට error detection එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ link එකේ quality එක monitor කරන්න පුළුවන්. Right? LQA. මේ තියෙන link quality monitoring. මේකෙදි මොකද කරලා තියෙන්නේ? මේකෙදි අපි මොකක් හරි threshold එකක් දීලා, ඒ threshold එකට එහා හදිසියෙවත් exceed වුණොත් අපි ඒක error එකක් විදියට identify කරගෙන අපි reroute කරනවා. හරි route එකක් හොයාගෙන ඒ route එකේ යවනවා. ඒ කියන්නේ අපේ දැනට තියෙන link එකේ error detection එකක් තියෙනවා. Right? මේ link එකේ error detection එකක් තියෙනවා. එහෙනම් මේක නැතුව අපි වෙන මොකද්ද හොයන්නේ? වෙන මොකක් වෙන අපි වෙන reroute එකක් කරනවා. Right? Right. Link quality මේක එහෙම කියන්න පුළුවන්. හරි. තව එකක් තමයි multi link support. තව එකක් තමයි දැන් PPP එකේ point to point අපිට මෙහෙමනේ serial link අපිට දෙකක් තුනක් තියෙන පුළුවන්. මේ එකයි. X මේ අපි කියමු මේ first link 1. මේ ඇවිල්ලා link 2. Right? Link 2 කියලා හිතන්නකෝ. Right? Link 1 and link 2. Right. එතකොට link 1 and link 2 කියන්නේ link 1 එක තව එකක් කියලා හිතෙන්න කිය. Link 2 එක. එතකොට ඕක තමයි multi link support කියන්නේ. එතකොට load balance traffic over multiple parallel link. එතකොට මේ වුණාට අපි දන්න මේක 180ක් යවනවා, මේක 120ක් traffic යවනවා. නැත්තම් 50-50 වෙන්න පුළුවන් load balance එක. ඔන්න ඕක ඔයගේ functionality එක මේ LCP එකේ link control protocol එක යටතේ වෙනවා. ඊට අමතරව අපි ඇත්තටම practical එකේදී පවා කරන්න යන්නේ මෙන්න මේක. Authentication එක. Authentication එක තමයි password authentication protocol එකයි challenge handset authentication protocol එක. Right? Right. එතකොට මේකෙදි අපි මේක අපි දැන් ඉස්සරහට කොහොමද කතා කරන්නේ. එතකොට මට ඕක ඕනලා තිබ්බේ මේ PPP එකේ point to point protocol එකේ පළවෙනි sub protocol එක link control protocol එක තමයි ඕගොල්ලන්ට මේ දැන් මම පොඩ්ඩක් introduce එක දුන්නේ. ඊට පස්සේ අපිට මම ඊගාව එකක් කරන්න. ඊගාව එක මම කලින් උත් පොඩි introduction එකක් දුන්නා. NCP network control protocol එක. Right? Network control protocol එක මොකද කරන්නේ? ඇත්තටම අපි මේ අපේ PPP link එකේ අපි මේ IP packet එක හංගලා යවනෝනේ, encapsulate කරලා යවනෝ. IP packet එක හංගලා යවන. ඇත්තටම දැනට PP මේ latest PPP එකේ අපි යවන්නේ සාමාන්‍ය දැන් මම කලින් කිව්වා IPX යවනවා. ওই novel ලගේ IPX, right? Internet packet exchange ඔය වගේ එක එක ඒවා තියෙනවා. Trill කියලා එකක් කරා. මේවා search කරලා බලන්න මොකද්ද මේ Trill කියන්නේ කියලා. Right? ඒ ඔය එක එක ඒවල් තියෙනවා. එතකොට මේවා network control protocol. එතකොට මේකෙදි දැනට යන්නේ ඇත්තටම IPv4 එකේ NCP එක යනවා. Right? CP එක. Right? නැත්තම් IP NCP කිව්වත් හරි. දැන් මේ තියෙන IP CP කිව්වත් හරි. Right? දැන් මේ පොතේ හරියටම තියෙනවා. මේ තියෙන පොතේ මේකේ තියෙනවා right. මේ තියෙන one instance of LCP plus IPCP
ඉන්ටනෙට් පොටෝකෝල් එක ඊට පස්සේ මේක තියෙන IPv4 එක එතකොට මේක අපිට ගන්න පුළ IPv6 CP එකක් තියෙනවා එතකොට මේ Cisco Discovery Protocol Cisco Discovery Protocol එකක් CDP ඒ CDP කියන්නේ ඒකත් proprietary protocol එක Cisco වල ඒ කියන්නේ Cisco devices identify කරගන්න ඒකටත් තියෙනවා CDP Cisco Discovery Protocol CP කියලා control protocol ඔහොම එනවා මයිතර දැන් තේරෙන්නේ නැති කියලා දැන් හරි දැන් මම පොඩ්ඩක් මේ කෙලින්ම යන්නම් අපි PPP authentication එකට අපි මුලින්ම මේකේ අපි කරමු පැප් එක කරමු චැප් එක නෙමෙයි පැප් එක තිබ්බා නේද චැප් රාමෙතින් චැප් එක රයිට් මම මේක කරලා ඉන්නම් ඇත්තට මේක ඇවිල්ලා password authentication protocol එක මේකෙදී අපි මුලින්ම කරන්න ඕන දේවල් මම මෙතන කියන්නම් මොකද්ද මුලින්ම කරන්න ඕනේ කියලා මුලින්ම අපි පැප් එකේ configuration එකක් තියෙනවා සාමාන්‍ය පැප් කියන්නේ දැන් PPP එකේ කොටසක්නේ මේක password authentication protocol challenge hex chain authentication protocol එතකොට අපි මුලින්ම PPP enable කරන්න ඕන PPP සාමාන්‍යයෙන් තියෙන SDLC නේ HDLC එතකොට HDLC එක නැති කරන්න අපි encapsulation PPP කියලා ගැව්වට පස්සේ එයා PPP වලට යනවා ඊට පස්සේ තව command එකක් තියෙනවා PPP authentication PAP ඒ කියන්නේ authenticate කරන්න ඕනේ PAP method එකට PAP method එක තමයි authenticate කරන්න ඒක දාන්න හරි එතකොට මේක ඇත්තටම අපි දාන්නේ මොන රවුටරේද අපේ මේ රවුටරේ serial interface එක ඇතුළේ ඇතුළේ හරි ඊට පස්සේ තව එකක් තියෙනවා ඊට පස්සේ අපි දාන්න ඕන PPP PAP sent username කියලා එකක් දාලා මේ username එක අපි ඇත්තටම මේ username එක තමයි මේ R1 කියන එක මේක අපි කලින් define කරලා තියෙන්න ඕනේ අපේ අනිත් රවුටරේ පැත්තේ ඒ කියන්නේ අනිත් රවුටරේ opposite රවුටරේ නැත්නම් adjacent රවුටරේ username එකක් තියෙන්න ඕනේ මෙන්න මෙතන තියෙන නම මේ නම හදලා තියෙන්න ඕනේ password එකක් දීලා තියෙන්න ඕනේ මේ දෙක සමාන වෙන්න ඕනේ username එනේ password එක එතකොට මේ පැත්තේ උනත් දැන් අනිත් පැත්තේ රවුටරේ උනා දැන් මෙතන ඕගලන්ට පැහැදිලි ඇති දැන් මේක මම ආයි පැහැදිලි කරන්න දැන් මෙතන බලන්න හරි මේ diagram එක බැලුවම තේරෙනවා මේ මොකද්ද මේ ඇවිල්ලා router 1 කියලා හිතන්නෝ R1 මේ R1 කියලා හිතන්නකෝ ඔන්න R2 මේ R1 ඔන්න R2 තියෙනවා මේ R1 වල setup එක නේ හරි මේ R1 වල මොකද්ද මේ කරලා තියෙන්නේ R1 වල global command එකක් හදලා තියෙන මෙන්න මේ username එක මෙයා හදලා කියලා හිතන්නකො username R2 කියලා එකක් හදලා password එකක් දීලා දැන් R2 කියන්නේ මේකනේ R2 වල configuration බලන්නකො R2 වලත් configuration එක මේ R2 වලත් මොකද කරන්නේ global configuration එකක් හදලා තියෙනවා username එක R1 password 1 කියලා password එක බලන්න password එකට password එක දැන් password එක මෙතන ඇවිල්ලා R1 මෙතන pass 1 මෙතන R2 මෙතන pass 2 හරි දැන් අපිට අපි මොකද්ද කරන්න යන්නේ දැන් ඇත්තටම මෙතන කරලා තියෙන්නේ මොකද්ද මෙතන කරලා තියෙන්නේ මේ R1 router username එකක් හදලා තියෙනවා password එකකුත් දාලා තියෙනවා ඒ username එක තමයි R2 එකේදී අපි මෙතනදී දෙන්නේ R2 එකේදී ඒ කියන්නේ R1 වලදී හදපු
මේ පේරන්න මේයි ආර්වන් ආර්වන් වල ගෝබල් කමාන්ඩ් එකේ හදපු යූසනේම් එකයි පාස්වර්ඩ් එකයි තමයි අපි මෙතනදී R2 එකේ ඉන්ටර්ෆේස් එකට දෙන්නේ. රයිට්? එතකොට R එතකොට ඒක මේ මික්ස් කරලා තියෙන්නේ. රයිට්? ඇත්තටම මික්ස් මික්ස් එකක් තියෙන්නේ. කොටින්ම කිව්වොත් R1 එකේ R2 එකක් තියෙන. අපි මේක යූසර් නේම් එකක් හදනවා. ABC password අපි කියමු Cisco කියලා. ඕම හදනවා. එතකොට මේ මේක දැන් user name එක හැදුවානේ ABC කියලා හැදුවානේ. අපි මේකෙත් user name එකක් හැදමු. user name XYZ password Cisco කියලාම දෙමු, ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි දැන් මේක අපි global command එක හදලා තියෙනවා. එතකොට අපි මෙතන මේ point to point protocol එක PAP method password authentication protocol එක මේ sent user name කියලා ඇත්තටම අපි සෙන්ට් කරන්නේ මොකද්ද? අපි සෙන්ට් කරන්නේ සෙන්ට් යූසර්නේම්. රයිට්? සෙන්ට් යූසර්නේම් කියන එක මේ R1 කියන එක අපි හදපු එක අපේ ඇතුළේ තියෙන නෑ. අපි ඇත්තටම සෙන්ට් යූසර්නේම් කියලා මෙයා යවන්නේ මෙන්න මේක. මෙන්න මෙතන තියෙන යූසර්නේම්. ඒ කියන්නේ ඇත්තටම XYZ. රයිට්? XYZ එක තමයි යවන්නේ. රයිට්? ඒතකොට ඒක තමයි ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. රයිට්? එතකොට R2 එක මොකද කරන්නේ? R2 එක යවන්නේ මොකද්ද? R2 එක යවන්නේ මෙන්න මෙයාගේ එක ABC එක. රයිට්? R2 එක මෙතන තියනවා නේද? මේ R2 නේ. මෙතෙන්ට දාන්න යා මොකද්ද? ABC කිය. රයිට්? ඔච්චරයි කරන්න තියෙන්නේ. රයිට්? ඔම දැන් මට පස්සේ පැප් එක වැඩ කරනවා. රයිට්? දැන් ඔක මම පෙන්නන්නම් කරලා. රයිට්? අපි පැකට් ට්‍රේස් එක ඕපන් කරගමු. රයිට්? පැකට් ට්‍රේස් එක ඕපන් කරලා අපි මේ දැන් මෙතන තියෙන පේනවනේ. දැන් මේ මොකද්ද මේ? මෙතන මේ මේ එක්සැම්පල් එක ගැන පොඩ්ඩක් කිව්වොත්. රයිට්? මෙතන කලම්බෝ රවුටරේ තියෙනවා. මෙතන කැන්ඩි රවුටරේ තියෙනවා. මේ සීරියල් ලින්ක් එකක් තියෙන. හරි? දැන් මම කරන්න යන්නේ මේ සීරියල් ලින්ක් එකේ point to point protocol point to point protocol එකක් කරන්න ඕනේ, enable කරන්න ඕනේ. enable කරලා මේකේ authentication mode එක හදන්න ඕනේ. මොනවාටද? PAP-ට password authentication protocol විදිහට හදන්න. ඒක තමයි මම මේ දැන් කරන්නේ. දැන් මේක තනි කර දැනට තියෙන්නේ SDLC higher level data link control protocol. හරි? right. දැන් අපි බලමු. අපි යමු දැන් practical එකට. මම රවුටරේට ලොග් වෙනවා. මම ලොග් වෙලා ඉන්නේ. රවුටර 0 කියන්නේ වම් පැත්තේ තියෙන රවුටරේ. ඒ කියන්නේ කලම්බෝ රවුටරේ. ඒ කියන්නේ මේක. රයිට්? මෙන්න මේක. රයිට්? කලම්බෝ රවුටරේ. රයිට්? එතකොට මම කලම්බෝ රවුටරේට ගිහිල්ලා මම යනවා. මම මුලින්ම යනවා. මම නිකන් ගන්නවා show IP interface beef. දැනට තියෙන ප්‍රශ්නයක් නැහැ. දැන් ඔත අප් අප් එකේ තියෙන්නේ සීරියල් එකේ මේ සීරියල් 0/0-0-0 වලට මම IP එකක් දාලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. හරි. මම යනවා මම යන්නම් මේ සීරියල් දැන් ඇත්තට මම මේ කරෙක්ට් කරලා තියෙන්නේ මොකටද? සීරියල් 0/0/0. එහෙනම් මම ඒක ඇතුළට යන්න. මොකද ඉන්ටර්ෆේස් එකේ ඇතුළේනේ අපි ඉන්ටර්ෆේස් එකේ ඇතුළේ තමයි අපි මොනවද කරන්න ඕනේ? ඉන්ටර්ෆේස් එකේ ඇතුළේ තමයි අපි point to point protocol එකේ configuration කරන්න ඕනේ. එතකොට මම යන්නේ දැන් මම ඉන්නේ මොන mode එකේද? මම ඉන්නේ මේ privilege mode එකේ. මේ hash එක තියෙන එකට කියන්නේ privilege mode එක කියලා. එතකොට මම යනවා configuration mode එකට. configure terminal. හරි. දැන් මම ඉන්නේ මොකද්ද? config එකයි hash එකයි කියන්නේ දැන් තමයි configuration level එකට ආවේ. configure. දැන් configuration mode එකේ ඉන්නේ. ඇත්තටම මේකට කියන්නේ global configuration mode. මම මේවා ගැන කතා කරලා තියෙනවා මගේ session වලදී. right. ඊට පස්සේ මම මේකෙදි මම පොඩ්ඩක් interface එක පොඩ්ඩක් බලන්න. show interfaces. right. interface. right. show interface මොකද්ද? 0/0/0. right.
සොරි බලන්න මම මෙතනදී මම දැන් මේ මම ඇයි මේක වැරදුනේ මම ඇයි මේ command වැඩ කරා මොකද මම ඉන්නේ config mode එකේ config mode එකේ show command කෙලිම ගහන්න බෑ එහෙනම් මේක ගහන්න පුළුවන් do show එකක් ගහලා බලන්න මේක copy කරලා do කියලා ගහලා test කරලා බලමු දැක්කන එහෙම කරන්න පුළුවන් දැන් ඒව ළමයි දන්නවා දැන් බලන්න මේ hardware මොකද්ද මේකේ මෙන්න encapsulation එක da right මේක HDLC එක තමයි තියෙන්නේ මම දැන් මේක PPP කරන්න යන්නේ හරි හරිනේ මම දැන් කරන්න යනවා මම යනවා ඉන්ටර්ෆේස් එකට යනවා ඉන්ටර්ෆේස් සීරියල් 0 බා මේක හරියටම ගන්නවා ඉන්ටර්ෆේස් සීරියල් 0 බා 0 බා 0 dash 0 dash දැන් මම ඉන්ටර්ෆේස් එක ඇතුළේ ඉන්නේ මේ කැපිටල් සිම්පල් මේ වුණා ඒක ප්‍රශ්නයක් නැහැ ඔන්න ආයි මම බැක් ගිහලා ගහන්න එහෙම ගැව්වත් හරි int short ලිට ගන්න int කියන්නේ ඉන්ටර්ෆේස් int කියලා ටැබ් එක ගැහුවම මේ නෝවා දන්නව ළමයි serial 0 dash 0 dash 0 අන්න ඩොට් එකක් වැටුණා මෙතන දැක්කම මේක හරියට ගහන්න ඕනේ නැත්තම් typing mistake වුණ ගමන් වරදිනවා හරිනේ හරි දැන් මම මේකේ මොකද්ද මුලින්ම කරන්න encapsulation ppp හරි දැක්කනේ මොකද උනේ ඉස්සල්ල දැන් අප්පප් තියෙන එකේ ලින්ක් එක ඩවුන් වුණා හේතුව ඇයි දැන් හේතුව අපි දැන් බලන්න මේ ටග් ගාලා යා මැසේජ් එක ප්‍රොම්ප්ට් කරා මොකද්ද ලින්ක් එකේ චේන් ස්ටේටඩ් එක ඩවුන් අපි බලමු මොකද්ද මේ ඩවුන් වුණේ කියලා මම එන්ඩ් එකට ගිහිල්ලා මම ගන්න show ip interface brief එක පොඩ්ඩක් මෙන්න ඩවුන් වෙච්ච දැන් ඉස්සල්ල මේ දෙකම අප් වෙලා තිබ්බනේ දැන් මෙතනදී කියන්නේ කේබල් එකක් වැදිලා කියලා මේ මෙතන රයිට් මෙතන අප් එකේදී කේබල් එකක් වැදිලා මෙතන අප් එකේ මෙතන ඩවුන් හරි අප් හරි කියන්නේ මෙතන කියන්නේ කනෙක්ටිවිටි එක තියෙනවා දි මෙතන ඇත්තරම ඩවුන් වෙලා තියෙන්නේ හේතුව තමයි දැන් මෙතන හේතුව මොකද්ද හිතන්නේ හේතුව ඇයිලා මම දැන් PPP enable කරා මේ ඉන්ටර්ෆේස් එක මොන ඉන්ටර්ෆේස් එකද සීරියල් ඉන්ටර්ෆේස් එක හැබැයි වා මේක ගිහිල්ලා බැලුවොත් කැන්ඩි රවුටරේට කැන්ඩි රවුටරෙත් මේ මැසේජ් එකක් වැදිලා තියෙන්නේ කැන්ඩි රවු මේක ඇත්තටම කැන්ඩි රවුටරේ කැන්ඩි රවුටරේ මැසේජ් එකක් ගිහිල්ලා තියෙයි ඒකත් ඩවුන් වුණා හේතුව ඇයි රයිට් show ip interface brief failure දා මේ ඒකත් ඩවුන් වෙලා එතන ඩවුන් හේතුව තමයි මෙයි මේකේ ඉන්ටර්ෆේස් එකේ show int serial 0 bar 0 මේක sdlc තියෙන්නේ තාම අන්න ඒකයි හේතුව දැන් එහෙම බෑ HTLC එක ඉන්ටර්ෆේස් එක එක සීරියල් ඉන්ටර්ෆේස් එක එක රවුටර් එක අනිත් පැත්තේ අනිත් ඉන්ටර්ෆේස් එකේ වෙන ප්‍රොටෝකෝල් එක ප්‍රොටෝකෝල් මිස්මැච් වෙනවා ඒතර කොහොමවත් වැඩ කරන්නේ නැහැ ඒකිනේ තමයි මේ මේ ලින්ක් එක ඩවුන් වුනේ හරි මම දැන් මේක අප් කරන්න ඕන මේක අප් කරන්න මට ටග් ගාලා පුළුවන් මේක මේකත් අපිට PPP කරන්න ඕනේ ඒක කරන්න ඕන නම් configure d interface serial bar 0 bar 0 right මම දානවා මොකද්ද මේක මම දාලා මේක මේක මම ඔව් දැන් interface ඇතුලේ ඉන්නේ මම encapsulation ppp කියලා දානවා right ප්‍රශ්නයක් නැහැ දැක්කන්නේ දැන් ආයෙ අප් වුණා හරි හරි දැන් මම ආයි යන්න කොලම්බෝ රවුටරේට කොලම්බෝ රවුටරේ තප්පෙලා මේ ඒකත් තප්පෙලා තියෙන දැන් මම ඒ වුණාට අපේ configuration ඉවර නෑ හරි right දැන් අපි බලමු right දැන් අපි මුලින්ම මොකද්ද කරේ අපි encapsulation ppp කරා ඊට පස්සේ අපි enable කරන්න ඕනේ මොකද්ද encapsulation අපි authentication method එක enable කරා right ඒක කරන්නේ කොහමද right configure t interface right ppp authentication pep රයිට් ඔන්න පැප් එක දැම්. රයිට් හරි දැන් පැප් එක තියෙන. හරි.
එතකොට මම මේක යූසනේම් එකක් හදලා නෑ නේද? බලමු මේක යූසනේම් එකක් කියනවාද? එක්සිට් ගිහිල්ලා. රයිට්. රයිට්. ඕ විනා 25 මිනිස්. මම ඇත්තටම 30 මිනිස් 30 මිනිස් වලින් මේක ඉවර කරන්න. ඒතකොට ලේසි. මට පුළුවන් වේ තා විනාඩි 5න්. මේක ඊට පස්සේ මම ටග් ගාල කරන්න මේක PPP authentication tap එක දැන් මට මේක කරන්න ඕනේ ඔ අය මම username හදලා username එකක් තියෙන්නේ පෙ බලමු show i show run එකක් දාලා බලමු users ලා හදලා තියෙනවද කියලා නෑ නෑ users ලා හදලා නෑ මම ටග් ගාලා user කෙනෙක් හදන්නම් global configuration mode එකට ගියා username right ඔම username එක හදන්න ඉස්සෙල්ලා දැන් මේ දෙක හරින username එක හරදලා දැන් මේ PPP දෙකෙම enable කරාන් හරි මම මේක මේ ඊගා වීඩියෝ එකෙන් මම කරන්නම් දැනට මේ වීඩියෝ එක බලන්න දැන් මෙතනින් එහාට මම ආයිතුරු වීඩියෝ එක දැන් continue කරන්න අපි ඊගා වීඩියෝ එකේදී හම්බෙමු